පින්කරපු ඒ අවස්ථාවේදීම නොව පසුව වෙනත් අවස්ථාවකදී ඒ පින කුසලයක් බවට පත්කරගත හැකිද? එසේ කරන්නේ කෙසේද? දැන් අපිට අපි හිතමුකෝ අපි අද දානයක් දෙනවා. අද මේ දානේ අපිට හෙට මතක් වෙනවා, අනිද්දා මතක් වෙනවා, සුමානිකින් මතක් වෙනවා, මාසිකින් මතක් වෙනවා, දෙකකින් තුනකින් අවුරුද්දකින් මතක් වෙනවා. මේ මතක් වුණ හැම අවස්ථාවකම Tamanta buluwankama tiyenawa pin deela pin pawarala pin anumodan karala e pin kamin kusalayak bawata pat karagena e tamange tamatumange nyathiinta pin deela pin pawarala e aya mudwa nidahas karala tamanut eken chaago patinisaggo mutti analyo kiyana tattweda pat wen e anuwa e pina onama awasthawaka tamanta sihi pat wenawana dan adanam bauddha buddha agame ugannala tiyenne ඒ පින මතක් වුණ ගමන් ප්‍රාර්ථනා කළ දෙව් මිනිස් සැප රජ සැප ඉල්ලන්නේ නැද්ද? අද ඔක්කොටම උගන්වලා තියෙන්නේ පින්කමක් කරලා මේ පින මතක් වෙන හැම වෙලේම ඒ පින්කමෙන් ප්‍රාර්ථනා කරන්න ඉල්ලන්න යදින්න යාඥා කරන්න දෙව් මිනිස් සැප රජ සැප සිටු සැප ලබන්න. දැන් ඉංගන්නේකට රුපියල් 5ක් 10ක් දුන්නත් ලක්ෂයක ස්විප් එකක් ඇදේවා කියලා තමයි අද පින්කමක් කරන්නේ මිනිස්සු. මේක තමයි කරන ලොකුම මෝඩ කම්. ඉතින් ඒක නිසා මේක මේක උගන්වලා තියෙන වැරදියට. කවුද මේ වැරදියට ඉගන්නේ? අර මහා සාංගික නිකාය අර බෞද්ධ බුද්ධාගම් කාර්යය. ඒක නිසා ඕකද මුළු සමාජය වහගෙන ගිහිල්ලා හැම මිනිහෙක්ම මේ පොලියට සල්ලි දෙනවා වගේ තමයි පින්කම් කරලා ප්‍රාර්ථනා කරන්නේ. යාඥා කරන්නේ. යදින්. ඉතින් ඒක ඒක වැරදි. මේක තේරුම් ගන්න ඕන. අපිට ඒ පින්කම සිහිපත් වූ හැම මොහොතකම අපි චාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලයෝ අශේෂ විරාග නිරෝධෝ හැටියට ඒ පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරලා එක කුසලයක් බවට පත් කරගන්න දැනීමක් යම් ධර්මඥානයක් ඇතුව කටයුතු කළ යුතුයි. ඒ සඳහා දැනීමක් අවශ්‍යයි.